යම් මෙලෝලුවක් හෝ සම්බෝලයක් රසවත් කර ගැනීම පිණිස අපේ මවරුන් යොදන අබ ආහාරයේදී මෙන්ම බෙහෙතේදීද ගැනේ. අච්චාරු සෑදීමේදීද නැතිවම බැරි දෙකේ. අපරට සාමාන්‍ය ව්‍යවහාරයේදී පොදුවේ එක් අබ වර්ගයක් ගැනෙන වෙද පොතට අනුව අබ වර්ග දෙකක් තිබේ. නම් කෙසේ යොදුනත් අබ හැම වර්ගයක්ම තීක්ෂණ ඌෂ්ණ ගුණ යුක්තය. ගම්බරිස් වැනි දෑ හැපෙන විට කටට දැනෙන සැරගතියට තීක්ෂණ ගුණයයි කියව හැකිය. එහෙත් එහි නියම තේරුම නම් වැඩි වේලාවක් යන්නට පෙර එහි ගතිය ශරීරේ පුරා පැතිර යාම යනුය. මේ තීක්ෂණ ගුණය හා ඌෂ්ණ ගුණයද මෙහි පවතී. අබ කෑවිට වැඩිවන්නට කෑවිට දැවිල්ලක් ඇතිවන්නේ මේ නිසයි. අබ රසෙන් තිත්තයි. ඒ වගේම තීක්ෂණයි. මේ තීක්ෂණ හා ඌෂ්ණ ගුණය නිසා සෙම් පීඩා හා වාත වේදනා නැසයි. සෙම් බහුල පීඩා වන පපුවේ පෙනහළු ඉදිමීම සන්ධි ඉදිමීම යන අවස්ථා වන්හිදී ඉත ඇත කාලයේ සිට අබ පැලස්තරයේ යෙදීමට පුරුදු වී සිටි මේ සෙම නැසන ගුණය නිසායි. අබ පැලස්තරයේ පපුවේ හෝ උදරයේ අන්තනක හෝ යෙදුණේ අබ පේතර දෙපස රෙදි කඩ සිටින්නට. අබ කෙලින්ම හැම ගෑවෙන්නට පැලස්තරයේ යෙදුවොත් හැම බිබිලි මතුවේ. දැවිල්ල හටගනී. ඒ පෙර තීක්ෂණ ගුණය නිසා සිදුවන්නේ. තද හෙම්බිරිසව උගර කැසීම හා කඩදරකාරී කැස ඇති විට අබ මිශ්‍ර සම්බෝල සාදා කන්නට දීම බොහෝ ගෘහණිය අද කරති. අබවලත සංස්කෘත භාෂාවෙන් සිද්ධාර්ථ යන නමද යෙදේ. වාත රෝගවලට අපරට ඉත ප්‍රසිද්ධ සිද්ධාර්ථ තෛලය යන නමේදී ඇත්තේ ඒ තෙල්ට ප්‍රධාන වශයෙන් අබ තෙල් යෙදෙන නිසායි. තල තෙල් යොදන සිද්ධාර්ථ තෛලයක්ද තිබේ. එහෙත් වාත රෝගවලට වඩාලම ගුණ දෙනුවේ අබ තෙලින් සෑදූ සිද්ධාර්ථ තෛලයයි. අබවල පවත්නා උෂ්ණ ගුණය නිසා රත් පිත් වැඩි කරයි. බඩගින්න වැඩි කරයි. මේ නිසා බඩේ දැවිල්ල ඇති රෝගවලදීද බඩේ ඇඹුල්කාරක වැඩි අම්ල පිත්ත රෝගයේදීද අබ කෑම හෝ අබ මිශ්‍ර කෑම හෝ ඉතා ගුණයි. ශරීරයෙන් මතුවන ලේගෙඩි හා ඇතැම් කැසිල සහිත හැම රෝගවලදී අබ සහිත බෙහෙත් පිටින් ගෑමටද යෙදේ. ප්‍රමාණවත් සුදුසු සංයෝග සමග යෙදෙන විට බඩ පණුවන් වැඩ කළ හැකි. රාක්ෂ දෝෂ, භූත දෝෂ නැසීම පිණිසයි දුම් මැල්ලීමට හඳුන් ලබන ඔස දුම් වලට සුදු අපද යෙදේ. අබ ගිනි කබලේ දැවෙන විට එයින් පිටවන දුම හා මිශ්‍රව යන අබ තෙල යම් යම් රෝගකාරක ජීවාණුන් විනාශ කරන බව මෙයින් සිතාගත හැකිය. අපරට භාවිත නොවද බෙන්ගාලි මිනිසුන් කෑමට ඇඟේ ගෑමටත් කන්නේ අබ තෙලය. එය අපේ පොල්තෙල් පාවිච්චි කරන්න සැය. අබ තෙල් කෑම නිසා අම්ල පිත්ත රෝග තරණ වේ. එසේම පිරිසුදු නොකළ අබ තෙල් කෑම නිසා ඉතයික්මනින් ඇස් පෙනීම අඩුවේ. එහෙත් සන්ධි කැක්කුම් ඇති විට පීඩාවට පත් ඇති සන්ධි පළමුව උණු දෙන් තවා පසු අබ තෙල් ගා පිරිමැදීමෙන් පුදුම ගුණයක් දැනේ. සෙම් ප්‍රතිශාව කැස්සවැනි සෙම් ප්‍රධාන පීඩාවලදී පොල් පුළුස්සා අඹ සමග අබරත්නාගත් පෝසම්බල කැමෙන් රුචි උපදවන අතර සෙම පැසවීමද ඉක්මන් කෙරේ. අබ හොඳ බේතකේ. ලපටි අබකොළ සම්බෝලිත කැමට ගත හැකිය.